දෙවුලපිටිය අකරන් ගහ අතුරුදන් දැරියගේ සිරුර නිවසට මීටර් 300ක් දුරින් තිබී හමුවේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 30 වෙනි සැසිවාරයේ හෙට පරිභෝජනයේ නුසුදුසු ආහාර අලෙවි කළ බෙරඳුන් 35 දෙනෙකුට නඩු. අමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දරුණු ලැබුගිනි තත්ත්වයක්. දේශීය පුවත් දිවුලපිටිය බඩල්ගම අකරන්ගහ ප්‍රදේශයේ අතුරුදහන් වූ පස් හැවිරිදි දැරියගේ සිරුර අද උදෑසන සොයා ගැනුණා. එයාගේ නිවසට මීටර 300ක් පමණ දුරින් පිහිටි ඇල මාර්ගයක් අසල තිබේ. සිදුව පිළිබඳ පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි. ප්‍රදේශවාසී නියේ රාත්‍රියේද දැරිය සෙවීමේ කටයුතු වල නිරත වුණා. කොටදෙනියාව දිවුලපිටිය සහ කටාන පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ මෙහෙයවීමෙන් විශේෂ පොලිස් කණ්ඩායම් මේ සඳහා යොදවා තිබුණා. මිගමුව කොට්ටාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුර අබේ වික්‍රම මහතාගේ උපදෙස් පරිදි පොලිස් නිලසුනකයන් සහ අපරාධ පොලිස් පරීක්ෂණාගාර නිලධාරීන්ගේ සහය ඇතිව පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි. පස් හැවිරිදී සේයා සතෙවුමි දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවනියයි. දැරිය නොමැති බව දෙමාපියන් දැනගෙන ඇත්තේ ඊයේ උදෑසන 6:30ට පමණ. නියෝජ්‍යමාත්‍ය රංජන් රාමනායක මහතා සිදිහ පිළිබඳ සොයා බැලීම සඳහා ඊයේ රාත්‍රී එම නිවස වෙත ගියා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ කර ගන්නවා වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි මහතා. අයිබන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමනි, දිවුලපිටියේ බඩල්ගම අකරන්ගහ ප්‍රදේශයේ අතුරුදහන් වූ පස් තැවරිදී දැරියගේ සිරුර අද උදෑසන සොයා ගනු ලැබුවා. අප මේ පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා දැන් සම්බන්ධ කරගන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන්වයි. අයිබන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමනි, අයිබන් අප කැමති දැනගන්න මේ දැරියගේ සිරුර මේ වන විට හමු වී තිබෙනවා. මේ වන විට පොලිස් පරීක්ෂණ කොහොමද ක්‍රියාත්මක වන්නේ කියන ආකාරය පිළිබඳව දැනගන්න කැමතියි. මේ අවස්ථාව වන විට මෙම සිද්ධියට අදාළව මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වීම සඳහා සියලුම කටයුතු සූදානම් වෙමින් පවතිනවා. මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මණ්ඩ පරීක්ෂණය පැවැත්වෙනවා ඇති. මෙම පශ්චාත් මණ්ඩ පරීක්ෂණය සඳහා බෝහාරික වෛද්‍ය විශේෂඥ කීප දෙනෙකුගේ සහාය ලබා ගැනීමට පොලිස් විමර්ශකයන් කටයුතු කරනවා. මාධ්‍ය ප්‍රකාශකතුමනි, මේ දැරියගේ සිරුරේ කැපුම් තුවාල හෝ දක්නට ලැබෙනවද? ඔබතුමාට ඒ පිළිබඳ තොරතුරු ලැබී තිබෙනවද? ඔව්, දැනට මෙම මෘත ශරීරය සොයා ගන්න අවස්ථාවේදී නිර්වස්ත්‍ව තිබී තිබෙනවා. දැනට ලැබී ඇති නිරීක්ෂණයන් අනුව එවැනි කැපුම් තුවාලයක් ගැන දැනට සඳහන් වන්නේ නැහැ. ස්තුතියි අප සම්බන්ධ කරගත්තේ වැඩපළන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි මහතාවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 30 වෙනි වාර්ෂික මහා සභා සැසිවාරයේ හෙට ආරම්භ වෙනවා. ඒ ස්විස්තරලන්තයේ ජිනීවා නුවරදී. ශ්‍රී ලංකාවේ සිදු වී ඇතයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටු වාර්තාව ලබන 30 වෙනිදා සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසෙයින් කුමරු එම වාර්තාව කවුන්සලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාව එම වාර්තාවට දින 5ක් තුලදී ලිඛිත ප්‍රතිචාර ලබා දිය යුතු වෙනවා. වාර්තාව නිකුත් කිරීමට නියමිතව තිබුණේ පසුගිය මාර්තු 25 වෙනි දින ජිනීවාහි පැවති 28 වෙනි සමුළුවේදී. එහෙත් දේශීය පරීක්ෂණයක් සිදු කිරීමේ අවශ්‍යතාව මත ශ්‍රී ලංකාවේ නව රජයේ කළ ඉල්ලීමක් අනුව එය මාස 6කින් කල් දැමුණා. මේ අතර සමුළුවට සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත පිරිස ජිනීවා නුවරට ගොස් සිටිනවා. ඒ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු යන මහත්වරුන්ද ඊට එක්ව සිටිනවා. මෙවර සැසිවාරය ශ්‍රී ලංකාවට හිතකර අයුරින් පැවැත්වෙනු ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර දෙමළ ජාතික සංධානයෙන්ද නීතිඥ කණ්ඩායමක් සමුළුවට සහභාගී වී සිටින බව වාර්තා වෙනවා. මහකොමසාරි සොරයා විසින් ඉදිරිපත් කරන වාර්තාව සහ ඊට ශ්‍රී ලංකාව ලබා දෙන පිළිතුර පරීක්ෂා කර දෙමළ ජාතික සංධානය අවසන් තීරණයට හේතු වන කරුණු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ. පූජ්‍ය බටුවන්ගල රාහුල හිමියන් විසින් රචිත රන් කඩුව කෘතියට මෙවර ස්වර්ණ පුස්තක සම්මානය හිමිව තිබෙනවා. සම්මාන උළෙල ඊයේ පැවැත්ුණේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී. දෙදහස් දා හතර වසරේ ප්‍රකාශිත නවකතා අතුරින් අවසන් වටය සඳහා ග්‍රන්ථ පහක් ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශ වී තිබුණා. සම්මාන උළෙල පැවැත්ුණේ 9 වෙනි වරටයි. සිංහල නවකතා කලාව නගා සිටීම හා නිර්මාණාත්මක ලේඛකයින් දිරිගැන්වීම මෙහි අරමුණයි. අවසන් වටය සඳහා පූජ්‍ය බටුවන්ගල රාහුල හිමියන් විසින් රචිත රන් කඩුව, අරුණසිරි හෙට්ටිගේ විසින් රචිත බැඳිමාරිය, සුමිත්‍රා රාහුපත විසින් රචිත තුරු සමුදා, සේපාලි මායතුණේ විසින් රචිත මහාසාමි සේන තෝරතෙණිය විසින් රචිත බණ්ඩර මැරු උන් යන කෘති නිර්දේශ වී තිබුණා. නිර්දේශිත ග්‍රන්ථ සඳහා සම්මාන ප්‍රදානය කෙරුණා. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වුණේ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියයි. විශිෂ්ටතම නවකතාවට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නේ පූජ්‍ය බටුවන්ගල රාහුල හිමියන්ගේ රන් කරඬුව නවකතාවයි. පුත්තලම නගරයේ පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිකල වෙළඳසැල් කිහිපයක් ඊයේ වටලනු ලැබුවා. පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය පවසන්නේ ඒවායේ හිමිකරුවන් 30 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පුත්තලම නගරයේ සුපිරි වෙළඳසැල්, ආපන ශාලා, හෝටල්, පළතුරු අලෙවිසැල් ඇතුළු වෙළඳසැල් 42ක් පරීක්ෂාවට ලක් කළා. කල්ලිකුතු ආහාර ඇසුරුම් කරන ලද ආහාරවල ලේබල් මැකී තිබීම, නිසිලෙස ගබඩා නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් වෙළඳසැල් හිමියන්ට නඩු පැවරෙනවා. මඩකලපුව මහනගර සභා ප්‍රදේශයේ වෙළඳසැල්ද ඊයේ පරීක්ෂාවට ලක් කෙරුණා. මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිකල වෙළඳුන් 5 දෙනෙකුට එරෙහිව නඩු පවරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. නරක වූ ආහාර විශාල තොගයක් විනාශ කෙරුණා. පස්සර ගමේවෙල වතුයායේ පවුල් 495ක් පානීය ජලය නොමැතිවීමෙන් දුෂ්කරතා රැසකට මුහුණ දී සිටිනවා. එම වතුයාය පිහිටා ඇත්තේ බදුල්ලහ බොනරාගල දිස්ත්‍රික් දෙකට මායිම්ව. වසර 40ක පමණ සිට පස්සර ගමේවෙල වතුයායේ ජනතාව ජල ගැටලුවට මුහුණ දෙනවා. 2005 වසරේ කුඩා ජල ව්‍යාපෘතියකින් ඔවුන්ගේ ජල අවශ්‍යතාව සපුරාගත්තා. එහෙත් මේ වන විට එම ජල ටැංකියෙන් ජලය කාන්දු වීමත් පොම්පාගාරය කඩා වැටීමත් හේතුවෙන් ජල ගැටලුවට මුහුණ දීමට ඔවුන්ට සිදුව තිබෙනවා. එම ජනතාව ජල අවශ්‍යතා සපුරා ගන්නේ වතුයායේ සිට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි ජල පීලකින්. මේ සඳහා ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙස එම ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මම කොණ්ඩ රෙදිනවා. මෙතන කකුල කලේ තියලා පවුල එකට 20ක් 25ක් එක දවසකට උසන්න ඕනේ. මෑ හිඳලා පොඩි ළමයි නාවන්න, ගෙදරට උයන්න, ටොයිලට් එකට ගෙනියන්න මේ ඉඳලා තමයි වතුර උසන්න ඕනේ. දවල් වෙලාවට වතුර නැතුව මෙහාට ආව නම් මෙතන පොලිමේ ඉන්නවා. සඳ කාලේ විතර එනවා. මන්දිම ඔක්කොම ඒ විලා කතා කරනවා. මේසෙට වතුර අනිවාර්යන අදලා දෙනවා කියලා බොරුවට
बस आये अतिलेखवागे तीन प्रश्न तीन वतुर प्रमाण अडू पायन का प्रश्न तवत् इलाट मे प्रश्न मे दाम कीलती नवतत् मीडिया आरा दिनवत् अनिवार करुणाकर्ला मिनसुंगे मूलिके प्रश्न के विसला दिन मिनसुंगे विलाम के